අයිබෝන් පුවත්පතක් අතට ගත්තම ඔබ ප්‍රමුඛ අවධානයක් යොමු කරන්නේ ඒකේ තිබෙන ප්‍රවෘත්තිවලට. ඒක සැබෑවක්. ඒ වගේම අපි හැම කෙනෙක්ම වගේ පුවත්පතක් ගත්තම මුලින්ම බලන්න නැඹුරු වෙන දෙයක් තියෙනවා. ඒ පුවත්පතේ තිබෙන කාටුනේ පිළිබඳ ලොකු අවධානයක් ලොකු කැමැත්තක් අපි හැමෝගාම තිබෙනවා. ඒ කාටුන් රසක් එකතු කරලා සිදු කරන්නා වූ ප්‍රදර්ශනයක් සම්බන්ධයෙන් තමයි කතාබහ කරන්නේ. මේ කතාබහට අපි ආරාධනා කළා එහි නිර්මාණකරුවට කාටුන් ශිල්පියෙක් ඒ වගේම චිත්‍ර ශිල්පියෙක් ලේඛකයෙක් විදිහට කටයුතු කරන දර්ශ කපුගේ. අයිබෝන්. අයිබෝන් අමිල. දර්ශ දැන් මේ සිතුවම් දැක්ම නැත්නම් කාටුන් චිත්‍ර දැක්ම විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. දර්ශගේ සිත්තම් නමින් මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. අපි ඊට කලින් දැනගන්න කැමතියි මේ චිත්‍ර ඇඳීම කියන එක කොයි කාලෙද පටන් ගත්තේ? ඔය ඇත්තටම අමිල මම චිත්‍ර ඇඳින්න පටන් ගත්තේ මගේ ළමා කාලේ ඉඳලා. ඇත්තටම ගත්තන් පස්සේ මම පාසල් ගිහිල්ලා 3 4 දවසේ වගේ මට හම්බෙනවා මේ මගේ පාසල් ගුරුතුමිය ඒ වෙලාවෙ හිටපු පන්ති භාර ගුරුතුමිය බර්තමිස්. එතුමගේ හම්බෙනවා මට චිත්‍රයක් අඳින්න බරක් පටවාගෙන මිනිස්සෙක්. ඒතර මම ඒක බොහොම කෙටි කාලයක් තුල ඒක ඇඳලා අවසන් කළා ගුරුතුමිය අතර පත් කරනවා. ගුරුතුමිය ඒ වෙලාවෙ ඒක දැකලා පුදුම වෙලා මා වගේ කරලා ඊට පස්සේ පන්ති කාමර ඔක්කොගෙම පන්ති කාමර අටක් වගේ තිබුණා. ඒ පන්ති කාමර අටටම මගේ චිත්‍රය ගිහිල්ලා ඒ අතින් අත ගිහිල්ලා අගේ කරා ඒ වෙලාවේ. අර ඒ වෙලාවේ එදා ඒ මොහොතේ අර එක රැයකින් බිහිවන තරුවක් වගේ මාව චිත්‍ර ශිල්පියෙක් බවට පත් වුණා. ඉතින් එදා තමයි බර්තමිස් මට ලබා දුන්න ශක්තිය. එදා මට බොහොම විශ්වාසයක් ඇති කරා මම චිත්‍ර ශිල්පියෙක් කියන තැන. ඉතින් එදා ඉඳලා පටන් ගත්ත ගමන තමයි මම අද දවස දක්වාම චිත්‍ර ශිල්පියෙක් ඉදිරි චිත්‍ර ඇඳෙමින් ගත කරගෙන ආවේ. ඇත්තරම මූලාරම්භයේ ලැබුණේ පාසලෙන්. පාසල් දිව්‍ය තමයි ඕනම කෙනෙක්ගේ තමන්ගේ කුසලතාවක් නංගව ගන්න තියෙන මූලික තෝතැන්න බවට තැන බවට පත් වෙන්නේ. ඊට පස්සේ දර්ශ කොහොමද පුවත්පත් වෙනුවෙන් චිත්‍ර අඳින්න කාටුන් අඳින්න පිවිසුනේ? කොහොමද ඒ අවස්ථාව ඔබට ලැබුණේ? ඔව් ඉතින් මාර කිව්වා වගේ මම ඉල්ලා මම කුඩා කාලේ ඉඳලම පාසල් යන අවදී ඉඳලම චිත්‍ර ශිල්පී බවට පත් වෙලා චිත්‍ර ඇඳා සමාජයේ විවිධ කලා කටයුතු වල මම සම්බන්ධ වෙනවා. මම ජනප්‍රියතාවයක් ප්‍රදේශයේ ඇති වෙලා තිබුණා චිත්‍ර ශිල්පී කලා ශිල්පියෙක් විදියට. ඉතින් එතන ඉඳලම මට වුණා මේ චිත්‍ර කතා බොහොම ඒ කාලේ බොහොම ජනප්‍රියයි. ඉතින් චිත්‍ර කතා අඳින්න පුවත්පත්වල චිත්‍ර නිර්මාණය කරන්න මට දැඩි ආශාවක් තිබුණා. කුඩා කාලේ ඉඳලම මට මේ බලාපොරොත්තුවක් තිබුණා සහ ආසාවක් තිබුණා මම චිත්‍ර ශිල්පියෙක් වෙනවාම කලාවෙන් ඉදිරියට යනවාම කියලා මම ඒ කාලේ මම තීරණය කළා ඉවරයි. එතකොට ඒ කාලේ ඉඳලා මට ඒ හින්දා ප්‍රදේශයේ කලා කටයුතු සම්බන්ධ වෙලා යම් යම් මුදල් මට අතට ආවා. ඒවයි මම කරෙත්. ඉතින් ගෙදරින් මට ලොකු සහායයක් ලැබුණා මගේ පියාගෙන්. එහම පියත් බොහොම කලාවට බොහොම ලැබිගෙන ප්‍රදේශයේ කලාවට බොහොම දක්ෂ කෙනෙක් ඉන්ද්‍රා කපුගේ කියලා. එතකොට ඒ පසුබිමත් එක්කම ඒ දවස්වල මම කරේ චිත්‍ර කතා යන චිත්‍ර ඇඳගෙන පුවත්පත්වලට මම කොළඹ ඇවිල්ලා මගේ ගම එල්පිටි ආනන්ද මධ්‍යම විද්‍යාලයෙන් තමයි මම ශිල්ප හැදෑරුවේ. එතකොට ඒ ලබාගත්තු යම්කිසි මුදල් වලින් මම කරන්නේ චිත්‍ර ඇඳගෙන කොළඹ ඇවිල්ලා පුවත්පත්වලට එනවා මගේ නිර්මාණ පළ කරවා ගන්න. ඉතින් ඒ වෙලාවේ මම ආධුනික මට මේකට වෙනදා එම මුල්ම අවස්ථාවේ මට එම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් පාසල් යන අවදීයේදීම තමයි මට අවස්ථාව ලැබෙනවා තිලක් සේනාසිංහ ප්‍රබින පුවත්පත් කලාවේදී හරහා පාසල් යන අවදීයේදීම එක දවසේ කතා දෙකක් ඒවකට තිබුණ කාන්තා පුවත්පතක පළ කරවා ගන්න පාසල් යන අවදීයේදීමයි. ඒක තමයි මගේ පටන් ගැනීම වෙන්නේ. ඊට පස්සේ ඒ අවදීයේදීම ඒ ඔය පුවත්පත්වලට මම කොළඹ ඇවිල්ලා පුවත්පත් කන්තෝරු ගානේ යනකොට මට හම්බෙනවා ප්‍රබින පුවත්පත් කලාවේදී ඒනස් වඩුගේ මහත්මයා. ඉතින් එතුමාගේ ආරාධනාව එතුමා මගේ හැකියාව ගැන පැහැදිලා එතුමා මට ආරාධනා කරනවා ඒවකට තිබුණු සිනමා පුවත්පතක් රස කියලා. ඒ පුවත්පතේ සිනමා නළුනිලියන්ගේ රුව ඇතුළත් කරලා සිත්තරෙක් දකින රුවක් කියලා මගේ නම දාලා අඳින්න නිර්මාණය කරන්න. ඒක තමයි මම පටන් ගන්නේ පාසල යන අවදීයේදීම ඒ පුවත්පතට. ඒ හිතන්න අමිල ඒ කාලේ ඒ ෆියුචර් එක ඒ විශේෂාංගය අතිශය ජනප්‍රිය වෙනවා ශාස්ත්‍රයේ. ඒ කොතරම් ජනප්‍රිය වුණාද කියලා කිව්වොත් එහෙම ඊට පස්සේ මට ඉල්ලුමක් ලැබෙනවා පාසලෙන් සමුගත්තත් එක්කම ඒ පුවත්පත් ආයතනයට සම්බන්ධ වෙන්න. ඒ කාලේ මට මතකයි අනෝජා වීරසිංහ ඊට පස්සේ රංජන් රාමනායක මේ වගේ දැවන්ත චරිත ගත්තන් පස්සේ ජනප්‍රිය ප්‍රවීණ නළුනිලියන් මගේ ළඟට ඇවිල්ලා කියනවා අනේ මගේ චිත්‍රිකුත් ඇඳලා දෙන්නක අනෝජක් අහේ මට මතකයි ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා එහෙම කිව්වා. ඉතින් ඒ විදිහට තමයි මම පුවත්පත් කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ පිවිජේ කරායි ගොඩක් ජනප්‍රිය වුණා ඒ කාලේ. ඒ ඉතින් පටන් මේ එකතුව සිතුවම් හා පුවත්පත් කාටුන් දැක්මක් විදිහට දර්ශගේ සිත්තම් කියන තේමා පදනම් කරගනිමින් ඔක්තෝබර් 8 සහ 9 දෙදින පානදුර නගර ශාලාවේදී ඔබට දකින්නට පුළුවන්කම ලැබෙනවා උදෑසන 9:30 සිට පස්වරු 9:30 දක්වා. දර්ශ දැන් පුවත්පත් කාටුන් ශිල්පියෙකුට මුහුණ දෙන්න වෙන බරපතල ගැටුම තමයි ඒ පුවත්පත දරන දේශපාලන මත සමහර වෙලාවට මේ කාටුන් එකෙන් නිර්මාණය කරන්න වෙනවා. එහෙම බලපෑම් එක්ක කාටුන් අඳින්න වෙලා තියෙනවද කරනවද?
ඔය ඇත්තරම ගත්තොත් එහෙම අපි යම්කිසි ආයතනයක් එක්ක වැඩ කරනකොට අපි අනිවාර්යෙන් ඒ ආයතනයේ හතරමායිම් දැනගන්න වෙනවා. ඒක මම හිතන්නේ මොනම තැනක වුණත් ඒක සිද්ධ වෙන කාරණාවක්. එතෙන්දී නමුත් මට එහෙම බලපෑම් කියලා විශේෂ දෙයක් නැහැ. නමුත් ඒක මගේ පළපුරුද්ද සහ අත්දැකීම් එක්ක දැන් දශක දෙකකට අධික කාලයක් මම පුවත්පත් කලාවත් එක්ක කටයුතු කරනවා. ඒ අත්දැකීම් එක්ක ඒ හතරමායිම් දැනගත්තන් පස්සේ එහෙම බලපෑම් එන්නවත් මට බලපෑම් කරන්නවත් එහෙම කාගෙවත් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මගේ මම කවදත් මගේ ජොබ් එක හරියට කරන කෙනෙක්. ඉතින් ඒ හින්දා මට නිදහසේ මගේ කටයුතු කරගෙන යන්න මට හැකියාවක් ලැබිලා තියෙනවා වාසනාවකට. ඇත්තටම දශක දෙකක පුවත්පත් කාටුන් එකතුවක් ඔබ ගාව තිබෙනවා. විවිධ පුවත්පත්වල වැඩ කටයුතු කරමින් මේ පුවත්පත් වෙනුවෙන් නිර්මාණය කරපු ඉදිරිපත් කරපු පුවත්පත් කාටුන්. මේ සියල්ල එළිදැක් වෙනවද? කොහොමද එළිදැක්වීම සඳහා විශේෂිත කාටුන් සිතුවම් තෝරගත්තද? ඔව් ඇත්තටම මම මෙලි ගත්තන් පස්සේ මේකේ මගේ දශක දෙකකට අධික පුවත්පත් කලා ඉතිහාසය තුළ වරින් වර මම නිර්මාණය කරපු දේවල් තියෙනවා. චිත්‍ර කතා තියෙනවා. ඊට පස්සේ වෙනම විශේෂාංග වලට ඇඳපු දේවල් තියෙනවා. අර මං කියපු නළු නිළියන්ගේ ඇඳපු ඒ දේවල් තියෙනවා. දැන් මෑත කාලීනව මම නියෝජනය කරන පුවත්පත් දෙකේ ඇඳපු කාටුන් සහ දේශපාලන කාටුන් වගේ දේවල් ඒ වගේ දේවල් තියෙනවා නිර්මාණය කරපු. ඒවයින් තෝරාගත්තු එකතුවක් එක්කම මම ඇඳපු වෙනත් චිත්‍ර වෙනත් මාධ්‍ය වලින් කියන්නේ තෙල් සායම්, දිය සායම්, පැස්ටල්, ඇක්‍රිලික් කියන මාධ්‍යෙන් ඇඳපු පේන්ටින් ගත්තම් පස්සේ ඒ වගේ චිත්‍ර එකතුවකුත් තියෙනවා. මේ වගේ එකතුවක් එක සමස්ත එකතුව ගත්තන් පස්සේ 200කට අධික ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් එක කරන චිත්‍ර ප්‍රදර්ශනයක් තමයි මේක. සංකලනයක් විවිධ අංශ මේ විවිධත්වයක් ඇති ප්‍රදර්ශනයක් තමයි මගේ දර්ශකයේ සිත්තම් කියන ප්‍රදර්ශනය. ඔව් දර්ශ දැන් ආධුනිකයෙක් බලාපොරොත්තු වෙනවා නම් පුවත්පත් කාටුන් ශිල්පියෙක් බවට පත් වෙන්න ඔහුට කිසියම් හැදෑරීමක් කළ යුතුද සහ ඒ හැදෑරීම් කරන්න අපේ රටේ අවස්ථාව තිබෙනවද? ඔව් ඇත්තම ගත්තන් පස්සේ ඒ ගැන ඇත්තම කතා කරොත් එහෙම යම්කිසි කරංගාඩුදායක මට්ටමක තියෙන්නේ. ඉතින් ඇත්තම මම වුණත් මුල්ම කාලේ මම ආපු මාර්ගය ගත්තන් පස්සේ මම ආපු ගමන් මාර්ගය ගත්තන් පස්සේ එහෙම හැදෑරීමක් කරන්න අවස්ථාවක් අපිට තිබුණේ නැහැ. මම පාසල් යන අවදීදී ඒ ලැබුණු අධ්‍යාපනය තුළ ලැබුණු දැනුමට අමතරව මම කරේ සොයංවම අධ්‍යයනය කරපු දේවල්. පුවත්පත්වල ගියපු නිර්මාණ, ප්‍රවීණයන්ගේ නිර්මාණ, ඒ අය හම්බ වෙලා ඒ අයගෙන් ලබන ආభాෂ්‍ය උපදේශ ඒ වගේ දේවල් වලින් අපිට එහෙම පන්නරය ලැබමින් අත්දැකීම් ලැබමින් තමයි අපිට මේ ගමන එන්න වෙලා තිබෙන්නේ. ඉතින් මම ආවෙත් ඒ ගමනින්ද. මම මේ ශාස්ත්‍රයට පිවිසෙන්න ඉන්න ආධුනිකට හරි මම කියන්නේ ඉතින් ඒ වගේ කවුරු හරි කෙනෙක් උදව් කරන්න ඉන්නවා නම් ඒ වගේ අඩුපාඩු පෙන්ලා දෙන්න ඉන්නවා නම් එහෙම කෙනෙක් තෝරගන්න. ඉතින් අපිට අද ගත්තන් පස්සේ ඇත්තම අපේ කාලයට වඩා මම ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන කාලයට වඩා අද බොහෝ ඒ අවස්ථා වැඩි. ඇත්තම අවස්ථා වැඩි ඉගෙන ගන්න තියෙන අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න තියෙන වීඩියෝ ක්ලිප් තියෙන ගොඩක් මේ අපිට නරඹන්න පුළුවන්. අද ඇත්තම බොහොම ලේසියෙන් අපිට වඩා මේ ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්න අවකාශය ලැබිලා තිබෙනවා. උදව් ලබා ගන්න පුළුවන් මාර්ග අනිවාර්යයෙන්. උදව් ගැන මතක් කරා දිදර්ශ දැන් ඔබටත් මේ ගමන දශක දෙකකට අධික කාලයක් මේ ගමන එන්න උදව් උපකාර කරපු අය ඇති අපි ඒව මතක් කරමු. අනිවාර්යෙන්. ඉතින් ඇත්තම ගත්තන් පස්සේ එහෙම විශාල ප්‍රමාණයක් ඉන්නවා. මුල්ම කාලේ මට උදව් කරා නිහල් අකුරගඩ මහත්මයා නාට්‍යවේදියෙක්. ඇත්තම ගත්තන් පස්සේ මම අමිල මේ එක ශාස්ත්‍රයක නියලලා ඉන්න කෙනෙක් නෙවෙයි. ඇත්තම මම කාටුන් ශිල්පියෙක් කියලා මේ මෑතවක වානුවතලව බොහොම මාධ්‍ය තුල කතාබහවට ලක් වෙනවා. ඉතින් නමුත් ඇත්තටම මම කාටුන් ශිල්පියෙක් විදිහට හඳුන්වන්නට මම කැමති නැහැ. ඉතින් මම චිත්‍ර ශිල්පියෙක්. ඊට අමතරව මම කලාව කියන මාතෘකාව තුළ මම විවිධ ස්ථාන ස්පර්ශ කරලා තියෙනවා. නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට, ටෙලි නාට්‍ය, එතකොට චිත්‍රපට සහාය අධ්‍යක්ෂණය, රංගනය, පිරිවත් රචනය, ඊට පස්සේ පසුබිම් ගීත රචනය, ගායනය, මේ කියන අංශ ගණනාව තුළ මම නියැලිලා ඉන්න වඩාත් මතුවෙලා නාවට මම චිත්‍ර ශිල්පියෙක් විදිහට තමයි, ලේඛකෙක් විදිහට තමයි වඩාත් මතුවුනේ. ඉතින් ඒ හින්දා මම ඉතින් මේ කාලවක වන තුර මට උදව් කරපු අය බොහොමයක් ඉන්නවා. ඊට පස්සේ තිලක් සේනාසිංහ මහත්මයා මගේ මුලින්ම චිත්‍ර කතාව පළ කළ දුන්නා. ඊට පස්සේ එන ස්වඩුගේ මහත්මයා මට දෙවන්ත සෙවණැල්ලක් වුණා. නාර නිශ්ශක් මහත්මයා, බන්දුල පත්මකුමාර මහත්මයා. ඉතින් ඒ වගේ අද දවසේ මට මගේ පුවත්පතේ නියෝජනය කරන පුෂ්පා රොයල්, ඊට පස්සේ ඉදිරිසූරිය අනුර ඉදිරිසූරිය, චාමින්ද වාරියගොඩ කියන මහත්තුරු මට විශේෂයෙන් මතක් කළ යුතු වෙනවා. අපි ආරාධනා කරමු ඔබේ චිත්‍ර ප්‍රදර්ශනයේ දර්ශකයේ සිත්තම් නරඹන්නට පැමිණෙන්නේ එන්න කියලා රසිකයින්ට. ඔව් ඇත්තටම මම ආරාධනා කරනවා මේ ඔක්තෝබර් 8 සහ 9 මගේ චිත්‍ර ප්‍රදර්ශනය නරඹන්න එන්න. පානදුර නව රංගහලේ තමයි තිබෙන්නේ එම චිත්‍ර ප්‍රදර්ශනය. එදාට සමගාමීව තව විශේෂ කාරණාවක් සිද්ධ වෙනවා. මගේ වෙබ් අඩවියක්, මගේ www.darshakapuge.com කියන මගේ වෙබ් අඩවියක් මම එදා දවසට මම එළිදක්වනවා. ඉතින් ඒකත් එක්ක විවිධ චිත්‍ර විවිධ විශාල ප්‍රමාණයක් මගේ තිබෙනවා. එදා දවසේ චිත්‍ර ප්‍රදර්ශනය නරඹලා ඔබේ අදහස් උදාස් එදාට කියන්න ඉන්න කියලා බොහොම ආදරයෙන් මම ආරාධනා කරනවා. දර්ශ කපුගේ තමන් ජීවිතය තුළ ලබන අත්දැකීම්
පුවත්පත් කාටුන් හරහා තමන්ගේ සිතුවම් හරහා ඉලිදක්වනවා. ඒ අත්දැකීම පොදු අනුභූතියක් බවට පත් කරගන්න නැත්නම් ඔබේ අත්දැකීම බවට පත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. දර්ශකයේ සිත්තම් ඔක්තෝබර් 8 සහ 9 දෙදින පානදුර නගර ශාලාව කේන්ද්‍ර කරගනිමින් උදෑසන 9:30 සිට පස්වරු 9:30 දක්වා පැවැත්වෙනවා. අපිත් ආරාධනා කරනවා ඔබට එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න කියලා. සිවමන්සලෙන් සමුගෙන යනවා. බොහොම ස්තුතියි දර්ශක අපුගේ අද දවසේ අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට.